කොම්දයාලුවනේ ඔන්න චුට්ටක්විතර පරක් වුණා ඔයාලා ඉල්ලපු වීඩියෝ එක අරගෙන එන්න. සමාවෙන්න එකට මගෙන් ඉල්ලලා තිබුණා ප්‍රශ්න සහ පිළිතුරු ගැන වීඩියෝ එකක් කරන්න කියලා. කටිර තියෙන ප්‍රශ්න පොඩ්ඩක් කතා කරන්න කියලා සරලව සහ කෙටියෙන් ඒවට පිළිතුරු දෙන්නම්. අද ප්‍රශ්න 20කට පිළිතුරු දෙනවා. මෙන්න ඔයාලා අහලා තියෙන ප්‍රශ්න සහ ඒවට පිළිතුරු. පළවෙනි ප්‍රශ්නේ විදිහට අක්කේ යාළට කැරට් දෙනවද? කොච්චරක්ද දෙන්න ඕනේ? ඔව් කැරට් කන්න පුළුවන්. කැරට් දෙනකොට මම මෙයාලා කැම වීඩියෝ එකක සඳහන් කරලා තියෙනවා. පොඩි කෑලක් දෙකක් පොඩි මෙච්චරතර කෑලක් දෙකක් වගේ තමයි එකිනෙකට දෙන්න පුළුවන්. ඒක කියන්නේ අනිවාර්ය නැහැ කෑලක් දෙකක් එහෙම නැත්නම් ඊට වැඩියෙන් දුන්නොත් නරකයි, ඊට අඩුවෙන් දුන්නොත් එකත් නරකයි කියලා. හැබැයි සාමාන්‍යයෙන් එයාලට දෙන්න අවශ්‍ය ප්‍රමාණයෙන් තමයි ඒක. සාමාන්‍යයෙන් ලොකු කැරට් එකක් මේකෙනෙක්ට දෙන්න එපා. උපවරිම දෙනවා නම් භාගයක් විතර එක්කෙනෙක් කෑවට ගමක් නැහැ. ඒක හැබැයි සතියකට එක පාරක්, දෙපාරක්, තුන් පාරක් වෙන්න ඕනේ. එච්චර ගොඩක් කනවා නම් සාමාන්‍යයෙන් දවසක් දවසක් කනවා නම් පොඩි ස්ලයිස් එකක් දෙකක් දුන්නහම ඇති. ඊළඟ ප්‍රශ්න තමයි අහලා තියෙන යාළගේ බෙඩ් ටයිම් එක ගැන. බෙඩ් ටයිම් එක ගැන කතා කරනකොට යාළා නිදාගන්නේ හරිම අඩුවෙන්. සාමාන්‍යයෙන් උපරිම පැය 4ක් වගේ තමයි නිදාගන්නේ. අනිත් කාලේට යාළා ගොඩක් ක්‍රියාශීලී, දඟලනවා, දුවනවා, පොප්කෝන් කරනවා, කෑම කනවා, දවසම පූප් කරනවා, ඒ දේවල්. එතකොට යාළා නිදාගන්නේ ගොඩක් අඩුවෙන්. ඒ වගේම ගොඩක් වෙලාවට හංසි වෙලා වගේ ඉන්නවා දකින්න පුළුවන්. කකුල් පොඩක් දිග අරගෙන හංසි වෙලා වගේ රෙස්ට් එකේ ඉන්නවා. අනිත් වෙලාවට නිදා ගන්නවා අඩුයි. එයාලට හයියෙන් දුවන නැත්නම් මුඩ පනින්න පුළුවන්ද? ඔව් එයාලා ගොඩක් වේගෙන් දුවන. එයාලා සාමාන්‍යයෙන් එයාලා දුවනකොට මෙහෙම අල්ලන්න යනකොට දැකලා තිස් ගාල වේගෙන් දුවන. ඒ වුණාට දුවවන්න එපා. සාමාන්‍යයෙන් කූඩු වෙනම් කමක් නැහැ. එයාලා පිටත පරිසරයේ වලගේ ගේ ඇතුලේ කාමරයේ නැත්නම් මිදුලේ වගේ නිකමට හරි යාළුවෝ පිටත තියෙනවා නම් එහෙම දුවවන්න එපා. යාළ ඕන මතු පිටක් වලින් දුවනවා. සමහර අය කුල්ලල මොන හරි යන්නෙන්න පුළුවන්. ගල් වලට තුවාල වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඉගෙන පොඩක් සලගෙන මත් වෙන්න. උඩපනින්න කියන වල දැකලා තිය ගම් මෙහෙම ඇවිදින ගමන් කකුල් ගස්සලා උඩපන පන දුවනවා. සාමාන්‍යයෙන් සමහර අය මිදුල තු ගන්නකොට ඒ ඉදලි සවුන්ඩ් එකට යාළක කරනවා. අපේ ඉදලක් කරන නිසා මම ඒක පොඩක් කිව්වේ. ඒ වගේම అలా వ్యాక్యూమ్ క్లీనర్ පාවිච්චි කරනවා නම් ඒකේ సౌండ్ එකට යාළුවට පනිනවා. ఫ్రిడ్జ్ එකේ දොර අරිනකොට పాప్కార్న్ කරනවා. ඔයාලා හොඳටම ගිනි පිග්ග හොරු වෙනවා. වාගේ කටහඬට ඔයා ඇවිදිනකොට, ఫ్రిడ్జ్ එක අරිනකොට, షాపింగ్ එකක් හෙලවෙනකොට, එයාට කෑම දාන්න යනකොට, තනකොළ ගේනකොට හැම වෙලාවෙම එයා పాప్కార్న్ කරනවා. ඒ නිසා එයාට දුවන්න පුළුවන්. දුවන ගමන් උඩ පනින්න පුළුවන්. ඒ දේවල් කරන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් මෙච්චර විතර මේ බිම්මට මෙඳන් පොඩි පොඩි උස්සක ඉඳන් එයා හෙඩ මෙහෙඩ පැනනට කමක් නැහැ. නමුත් මගේ හනි බනී හැම මම දැකලා තියෙන යාළ සාමාන්‍ය මෙච්චර තුරුසකින් පනිනවා. ටග්ගල එහා පැත්තට පනිනවා. සාමාන්‍ය දෙගොල්ලක් වෙන් කරා කියලා හිතනකො මෙතන එක්කෙනෙක් මෙතන එක්කෙනෙක් දාලා මේ පැත්තෙන් අපි වෙන් කරලා තියෙනකොට ඔයාලා අඩුම ගානේ අඩි එකමාරක් දෙකක් උස එකක් තියන්න. එහෙම නැත්නම් එයා අනිත් පැත්තට පනිනවා. පනිදි කකුල් ඩැමේජ් වෙන්න පුළුවන්. මොකද එයා දන්නේ එහා පැත්තේ මොනවද තියෙන්නේ කියලා. ඒ නිසා ඒක ගැන සැලකිලිමත් වෙන්න. මම අමතර දේවල් විශේෂයෙන් මතක් වුණාම කියන්නේ. තව බලමු එයා මොනවද අහලා තියෙන්නේ කියලා. එයාලට අපි කද්දි අමතර ආහාර දෙන්න පුළුවන්ද? මට තේරෙන්නේ නැහැ මේකේ මොකද අහන්නේ කියලා. අපි කද්දි අමතර ආහාර කියන්නේ අපි කන්නේ කුයලා මොනවා හරි, නැත්නම් බන් මොනවා හරි, කේක් අයිස්ක්‍රීම් මොනවා හරි. අපි සාමාන්‍යයෙන් අමු එළවලු කනවා අඩු වෙනවා. සාමාන්‍යයෙන් කැරට් කන ගමන් ඉන්නවා නම් කන එකෙන් දෙන්න එපා. එයාට කැරට් පොත්ත සුද්ධ කරලා හොඳට පොඩි කැල්ලක් කපලා එහෙම දෙන්න. තක්කාලි හරි මොනවා හරි සලාද කොළ නිකන් කන වෙලාවක ඉන්නවා නම් අමතර ආහාරක් විතර ඒවා පිරිසිදු කරලා දෙන්න පුළුවන්. ඒ හැර කෘතිම ආහාර වර්ග, උයපු ආහාර වර්ග කිසි දෙයක් එයාට දෙන්න යන්න එපා. ඒ වගේම බිස්කට්, චොක්ලට් ඒ වගේ දේවල් දෙන්නත් එපා. එයාලට ටොක්සික් ඒවා ආලා තියෙනවා. වෙනම වීඩියෝ එකක ඒකත් බලන්න. ග්‍රාස් දෙද්දි ග්‍රාස් ගැන හිතන්න ඕන දේවල් මොනවාද? ග්‍රාස් ගැන සම්පූර්ණ වීඩියෝ එකක් දැම්ම මේ මෑත කාලීනව. වීඩියෝස් වල ලින්ක් එක ඕනම් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා ඒකත් බලන්න. ග්‍රාස් දෙනකොට සරලම කියනවනම් සැලකිලිමත් වෙන්න ඕනේ. ඔය දන්න ග්‍රාස් වෙන්න ඕනේ. ඔයා නොදන්න කිසිම ප්ලාන්ට් එකක් එයාලා දෙන්න එපා. සමහර විට වඩ ග්‍රාස්සුයි ඉඟුරුයි පැටලෙන්න පුළුවන් ඉදර බබල තියෙනවා නම් ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඊට අමතරව ඔයා දන්නේ නැති කොළ වර්ග, ගස්වල කොළ වර්ග, වෙන කවුරු හරි දීපු ඒවා, මුකුණු වෙන්න වගේ කොළ වර්ග, ගොටු කොළ වගේ කොළ වර්ග ඒ වගේ දේවල් දෙන්න එපා. ග්‍රාස් දෙනකොට ග්‍රාස් වල මල වගේ කොටස කොහෙන්වත් දෙන්න එපා. ඒ වගේම එයාලට හානියක් වෙන්න පුළුවන්. ඒ වගේම මාන ඉලුක් දෙනවා නම් මේ ඒ වගේ
පොඩි බුව වගේ කොටස දෙන්න එපා. අපිටත් ඒක අතින් අල්ලන්න බැහැ. නෙන්නස සතාටත් එක්ක කන්න බැහැ. පොඩි පොඩි පොඩිට කපලා දාන්න. දූවිලි දුම් ඔය කෝචි පාරවල් දිගේ තියෙනවා, පාරවල් දිගේ තියෙනවා වගේ ගන්න එපා. ගන්නවා නම් පිරිසිදු කරලා ගන්න. මනම් ගන්න කියන්නෙම නැහැ. ඊට පස්සේ තනකොළ දෙනකොට වියලි තනකොළ දෙන්න පුළුවන් නම් හොඳයි. අමු තනකොළ වලට අමතරව සාමාන්‍ය එළ කෑමෙන් 80%ක් තනකොළ නිසා තනකොළ ලබාදීම ගැන සැලකිලිමත් වෙන්න. ඒ ගැන වීඩියෝ එකක් තියෙනවා, ඒක බලන්න. හරි, අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. අක්කේ, යාළගේ පොඩි තුවාලයකට මොන වගේ බෙහෙත්ද හොඳ? ගිනි පිග්ගෙනෙක්ට තුවාලයක් වුණොත් මොකද කරන්න කියලා වීඩියෝ එකක් තියෙනවා, ඒක බලන්න. සාමාන්‍යයෙන් ඒකත් මම සරලවම කිව්වොත් එහෙම ගිනි පිග්ට එයාලා හපාගෙන තුවාල වෙන්න පුළුවන්. එයාලා හිටපු ගමන් ඇග්‍රෙසිව් වෙනවා, එක්කෝ හීට් එකට ඇවිල්ලා, එක්කෝ කෑමක් බෙදා ගන්න බැරුව, එක්කෝ ස්පේස් එක මදි වෙලා අලුත්ම සදෙක් හඳුන්වලා දෙනකොට වගේ දේවල් වලදී එහෙම වෙන්න පුළුවන්. එතකොට තුවාලයක් වුණොත් නැත්නම් කොහේ උඩකින් වැඩිලා හරි මොකක් හරි එහෙම ප්‍රශ්නයක් කළා හරි තුවාලයක් වුණොත් ඔයා කරන්න ඕනේ තුවාලය පිරිසිදු කරන්න. මදුණු සුමතුරෙන් හරි සේලයින් වෝටර් වලින් හරි නැත්නම් ලුණු චුට්ටකට වතුර ටිකක් දාලා එක මික්ස් කරලා යව තුවාලය පිරිසිදු කරලා පුළුවන් කැලකින් තෙත මාත්තු කරලා පිරිසිදු කරන්න. පිරිසිදු කරලා ඉවර වෙලා ආයෙත් බෙතලින් චුට්ටක් දාන්න පුළුවන් තුවාලෙට. ඒ හැර ලොකු විරුද්ධ තුවාලයක් නම් තුවාලෙ පැසවන්න ගන්නවා නම් බලන් ඉන්න එපා. ඉක්මනටම පශුවෛද්‍යවරයෙක්ගෙන් උපදෙස් ගන්න, බෙහෙත් දාගන්න. ඒ වගේම සතා හැප වෙන සතෙක් නම් තුවාලෙ පිරිසිදු කරපු අහාම අරගෙන යන්න. පූසෙක්, බල්ලෙක් හෝ වෙනත් ඕනම සතෙක් යාව හැපුවොත් බලන් ඉන්න එපා බෙහෙත් කරන්න. ඊළඟ ප්‍රශ්නේ, එයාලා ඇයි අක්කේ හැම වෙලේම අමුතු හඬක් දෙන්නේ? අමුතු හඬක් කියනකින් ආ මීන් කරේ මොකද්ද දන්නේ? මොකද එයාලගේ සවුන්ඩ් ගොඩක් තියෙනවා. එයාලා නිතරම කරන සවුන්ඩ් එක තමයි වී වී කියලා කෑ ගන්න එක. වී කියනකින් නම් ගොඩක් දුරට එයාලා කියන්නේ බඩින් වී කියලා. එහෙම නැත්නම් ඔයාව නිතරම දැක්කලා ඔයා කවුද කියලා අඳුරගන්න නිසා ඔයාව දැකලා එක්සයිට් එකට කෑ ගන්න පුළුවන්. මං කිව්වා වගේ ෆ්‍රිජ් එකේ දොර අරියාම ෂොපින් එකක් හෙලවෙනකොට ඒ වගේ දේවල් වලට එයා වී වී කියලා කෑ ගන්න පුළුවන්. ඒ වගේම යා ජොලියෙන් ඉන්න වෙලාවටත් වී වී කියලා කෑ ගන්න පුළුවන්. තව සවුන්ඩ්ස් ගොඩක් තියෙනවා. මම ඒව ගැන වෙනම වීඩියෝ එකක් කරන්නම්. නිතරම යා නිතරම වාහන විදිහට හැම වෙලේම අමුතු හඬක් දාන එක තමයි වී වී සවුන්ඩ් එක. ඒක එහෙම ප්‍රශ්නයක් නැහැ. ගිනි පිග්ගේ සෙල්ලම් කරන බෝලය හදන හැටි. මේක කොහෙන් හරි දැකලාද නැත්නම් අපේ කේවි ෂොප් එකෙන් දැකලාද කොහෙන්ද දන්නේ නැහැ. බෝලයක් කියලා කියන්නේ එක එක බෝල්ස් හදන්න පුළුවන්. ඔර ගෙදරින් පහසුවෙන් හදාගන්න පුළුවන් තනකොළ බෝලයක්. මේක හදන්න හරිම ලේසි. පිරිසිදු තනකොළ ටිකක් ගන්න, සෝදලා වේල ගන්න. හොඳ කුඩු වෙන්න නෙවෙයි, කර වෙන්න නෙවෙයි, මද පවන වේලනවා වගේ. අවුව වේලගත්තට කමක් නැහැ. නමුත් මැලවෙන කම වේලගෙන බෝලයක් හදලා බෝලයක් හදාගන්න. ඔයාට පුළුවන් අතෙන් ගුලි කරලා සාමාන්‍යයෙන් වේලගත්තාම ඒව නැමින සුළු වෙන්නේ. බෝල කරලා කැට ගහලා එයාට කන්න දෙන්න. සාමාන්‍ය විනාඩි 10ක් විතර තමයි තියෙන්නේ. දන්නවනේ ගිනි පිග්ගේ තුලින් ගැන. ගිනි පිග්ගලා කොහෙද ඉන්නේ? ඇත්තට මේ ප්‍රශ්නේ ගොඩාක් අය අහලා තිබුණා. මම මේකයි එක්කෙනෙක් එකක් විතරයි සිලෙක්ට් කරේ. ගිනි පිග්ගලා කොහෙද ඉන්නේ? ගන්න කොහෙද ඉන්නේ කියලා හැමෝටම ප්‍රශ්නක් තියෙනවා. ගොඩාක් අය මේ YouTube එකෙන් හොයාගෙන කෝල් කරනවා කොහෙන්ද ගන්න ඉන්නේ කියලා. මුලින්ම ඔයාගේ ප්‍රදේශය අනුව ආර පුළුවන් ඉක්මන් හොටෙල් කේකින් සර්ච් කරලා බලන්න ඔයාගේ ප්‍රදේශයවට ඉන්නවද කියලා. පෙට් ෂොප් තියෙනවා නම් ඒ වගේම බලන්න පුළුවන්. නැත්නම් ආර පුළුවන් FB ඔයා ඉන්නවා නම් Facebook පාවිච්චි කරනවා නම් යන්න ගිනි පිග් කියලා ගන්න සිංහලෙන් FB එකේ. එතකොට ගිනි පිග් ගෲප් එක පල්ලෙහාට වැටෙනවා. ගිනි පිග් ගෲප් වලට ගිහිල්ලා ඔයාගේ ප්‍රදේශය සඳහන් කරලා ඔයාට අවශ්‍ය ගිනි පිග් සොරතුළු ගාන සඳහන් කරලා පෝස්ට් එකක් දාන්න. බීඩල්ස් ලවන තරම් ඉන්නවා. එයාලා රිප්ලයි කරයි. එතකොට ඔයාලට පුළුවන් ගිනි පිග් සොරතලයක ගන්න. නමුත් ගන්නකොට බලන්න ඕන දේවල් ගැන වීඩියෝ එකක් තියෙනවා YouTube එකේ, ඒක බලන්න. අනේ මගේ ගිනි පිග් වතුර බොන්න හොරයි. ඒකට මොකද කරන්නේ? වතුර බොන්න හොරයි නම් ඒ අබ වතුර බොන්න හුරු කරන්න ඕන. වතුර බොන්න හුරු කරන වීඩියෝ එකකුත් මම දාලා තියෙනවා. මේ ගොඩක් ඒවාට ප්‍රශ්නවලට උත්තර තියෙනවා වීඩියෝස් වල, බලන්න කම්මැලි නැතුව. සාමාන්‍ය වතුර බොන්න අකමැතිම කෙනෙක් නම් ඔයා මුලින්ම වතුර භාජනයක් ට්‍රයි කරලා බලන්න. කිරි හට්ටියක් හරි බර විදුරු භාජනයක් හරි ටිකක් ලොකු එකක් වෙන්න ඕනේ. මෙච්චර ලොකු එකක් මෙච්චරකට හිතාගන්න පුළුවන් දන්නේ මෙච්චර එකක්. ඒක ගොඩාක් ගැඹුරු වෙන්න බෑ. ඒ වගේම ගොඩාක් විශාල වෙන්න බෑ. සාමාන්‍ය ප්‍රමාණයක් එයාට අද්දක තියලා බොන්න පුළුවන් විදිහ වෙන්න ඕනේ. ඊට අමතරව
එක හරියන්න නැත්නම් එයාගෙන් බොන්න කැමති නැත්නම් වතුර බෝතල් වතුර බෝතල් එකකින් මාරු වෙනවා. වතුර බෝතල් ගැන ගොඩක් විස්තර YouTube channel එකේ තියෙනවා. සමහර වතුර බෝතල් ගෙදර හදා ගන්නවා කියලා තියෙනවා. හදා ගන්නවා නම් ඒක නිවැරදිව හදා ගන්න. අපි චුටි බබල් පාවිච්චි කරනවා වගේ සූප් වල ඒවා එහෙම ගන්න පාර රබර් කෑලි වල හපලා කන්න පුළුවන්. වතුර බෝතලෙත් try කරලා බලන්න. හරියන්නේ නැත්නම් පුරුදු කරන විදිහ තියෙනවා. සිරින්ජ් එකකින් පොවන විදිහ. ඊට පස්සේ මෙයාල පිපිඤ්ඤා වල හොල් කරන්න පුළුවන්. පිපිඤ්ඤා වතුර වලට ආදේශකයක් නෙවෙයි පිපිඤ්ඤා. නමුත් දවස ගානේ යාල දෙන්න පුළුවන් ආහාරයක් පිපිඤ්ඤා දෙනවා නම් පොඩි කෑලක් දෙකක් පොඩි ස්ලයිස් එකක් දෙකක් යාල දෙන්න පුළුවන් ඩේලි දෙනවා නම්. එහෙම නැත්නම් දවසක් එක දවසක් වගේ දෙන්න. වතුර බොන එක ඉතින් අත්‍යවශ්‍යයි. වතුර බොන එක යාලට යාලගේ ශරීරයේ මනාව ක්‍රියාකාරී වෙන්න ගොඩාක් අත්‍යවශ්‍යයි. එහෙම නැත්නම් යාල විජලනය වෙන්න පුළුවන් ලේසියෙන් වලට එක පූප පොලිමිස් හොයා ගන්න පුළුවන්. ඒ දේවල් ගැන ඇත්තටම විස්තර ගොඩක් තියෙනවා. ආලා බලන්න කම්මැලි නැතුව ඒ විදිහට වතුර බොන්න හොරක පුළුවන්. ගිනි පිග්ලා එක්කෙනෙක් හදන්න බැහැද? පුළුවන්. සරලම පිළිතුර පුළුවන්. නමුත් බැරි වෙන්නත් පුළුවන්. මොකද මේක ගැන මම වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒකත් බලන්න. හදනකොට දැන් ඔයාලට එක්කෙනෙක් හදන්න අවශ්‍ය නම් ඔයාලා ගන්න පුළුවන් තනි පිරිමි සතෙක්ව තනියෙන් ඉන්න හොරුණු. සාමාන්‍යයෙන් සති 3කින් පිරිමි සතු වෙන් කරන්න කියනවා අම්මගේ. එහෙම වෙන් කරලා තියලා තනියම හදනු ගෙදරක හදනු කෙනෙක් නම් ඔයාලට ගන්න පුළුවන්. පෙට් ෂොප් වලින් නම් එහෙම ගන්න එපා. මොකද වෙන් කරලා තියන්නේ නැහැ නේ. ඒක ගොඩේ සතු දාලා තියලා ඒ අයගේ කච්චියත් එක්ක එකවට ඉඳලා ඔයා තනියම එයා අරන් ආවම එයා අතතියටපත් වෙනවා. මැරෙන්නත් පුළුවන්. ලංකාවේ ගොඩාක් දෙනෙක් එහෙම මැරුණා. අර අයියාදි මගදිත් මැරුණා. ඒ නිසා තනියෙන් හදන්න බෑ කියන්න බෑ. හදන්න පුළුවන්. සමහර රටවල එහෙම තනිය හදන එක නිත්‍යානුකූල නැහැ. එහෙම රටවලු තියෙනවා. ඒ නිසා දැන් ඔයාව නැත් කැමති නැහැනේ. අපි අපි සෝෂල් වගේම ගිනි පිස්සුට තුළ සෝෂල් ඇනිමල්ස් ගැන තමයි ආයත් වෙන්නේ. ඒ නිසා එයාලා කැමති එයාට කේජ් මේට් කෙනෙක් ඉන්නවට. ගැඹුරට මේ දවල් පැහැදිලි කරන්න යන්නේ නැහැ. විස්තර YouTube channel එකේ තියෙන නිසා එක්කෙනෙක් හදන්න පුළුවන්. හදන්න ගන්නවා නම් ගැහණු සත්තු ගන්න එපා. මම නම් කියන්නේ පිරිමි සතෙක්ව ගන්න. තනියම ඉන්න හුරු උණු කෙනෙක්ව, එහෙම නැත්නම් හුරු කරපු කෙනෙක්ව, ඒක ගොඩාක් ඉන්න තැනකින් එකපාරට තනි කෙනෙක්ව ඔක්කොගෙම උදුරගෙන වෙන් කරලා අරන් එන්න එපා. ඒක ඒ සතාර කරන අසාධාරණයක්. එයාට කිසිම ප්‍රශ්නයක් නොවුණත් එයා දුකෙන් ඉන්නේ. ගිනිපික් දෙන්නෙක්ට කොච්චර සයිස් කූඩුවක් දෝන? පුළුවන් තරම් ලොකු කූඩුවක් හදාගන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාට ගෙදර තියන්න ගේ ඇතුළේ තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. ගේ එළිය තියන්නත් පුළුවන්. එළිය තියනවා වහලයක් ගහන්න, හොඳින් ආවරණය කරන්න, වෙන සතුන්ගේ ආරක්ෂා කරගන්න. දෙන්නෙක්ට අවශ්‍ය සයිස් එක ගැන කියනවා නම් අවම වශයෙන් වර්ග අඩි 7ක් 8ක් පාවිච්චි කරන්න. ඊට වඩා පොඩි කූඩු පාවිච්චි කරන්න එපා. දැන් කැමති නැහැනේ වලනත් පොඩි ඉඩකින්. ඒ වගේ තමයි එයාට හොඳට දුවලා කරලා විදලා එක්සර්සයිස් වෙන්න ඕනේ. ඒ දේවල් වල ඉඩ තියෙන්න ඕනේ. එහෙම නැත්නම් දෙන්නෙක් වගේ ඉන්නකොට එයාලා ටික ටික ලොකු වෙද්දී රණ්ඩු වෙන්නත් ගන්නවා ස්පේස් එක මැදි නිසා. ඒ නිසා පුළුවන් තරම් ලොකු ඉඩක් තියලා ගන්න. ආව මොෂන් දෙන්නෙක්ට වර්ග අඩි 7ක් 8ක්වත් පාවිච්චි කරන්න. අක්කේ පිරිමි සත්තු විතරක් ඇති කරන්න බැරිද? එතකොට එයාලා රණ්ඩු වෙන්න ගනීද? පිරිමි සත්තු විතරක් ඇති කරන්න පුළුවන්. ඔව් රණ්ඩු වෙනවා. හැබැයි මෙහෙමයි, ගොඩක් අය ඉන්නවා නෑ නෑ මම පහක් හදනවා එයාලා රණ්ඩු වෙන්නේ නැහැ කියන. ඇත්තෙන් මේකට හේතුව තමයි ඉස්සෙල්ලා සඳහන් කරා වගේ ස්පේස් එක. එයාලට ලොකු ස්පේස් එකක් ඕනි. ඉතින් ඔයාලට පුළුවන් නම් හොඳ ගොඩාක් ඉඩකඩ තියෙන ඔයා සමහර විට මේ වගේ ගොඩක් හදනවා රැකියාවක් නැති කෙනෙක් වෙන්න ඕනේ. ප්‍රශ්නයක් නැහැ, මුදල් ගැටලුවක් නැහැ, ඔයාට රැකියාවක් කරන්න අවශ්‍යතාවක් නැහැ. ඒ වගේ නිදහස ඉන්න කෙනෙක් නම් ඔයාට එහෙම ගොඩක් හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් පිරිමි සතු දෙන්නෙක් ඔයාට හදන්න පුළුවන්. ඒ දෙන එකම අයියා මල්ලි ඔහ තාත්තා හරි පුතා හරි එහෙම වෙන්න ප්‍රශ්නයකුත් නැහැ. එහෙම නැත්නම් තැන් දෙකකින් එනව දෙන්නෙක් ප්‍රශ්නයකුත් නැහැ. නමුත් එයාලගේ ඇඟේ සයිස් එක නම් එක වගේ වෙන්න ඕනේ. මොකද ලොකු ගින්පි කෙනෙකුයි පොඩි කෙනෙකුයි ගෙනාවත් ලොකු කෙනා පොඩි කෙනාට ඇටැක් කරනවාම තමයි නිකන් හරි යන ගමන් කටින් පොඩි තට්ටුවක් දාන්න. එතකොට පොඩි කෙනා බය වෙනවා. ඊට පස්සේ දෙන්න මේක බොඩි සයිස් එකට ආවම රණ්ඩු වෙන්න ගන්නවා. ඒ වගේම ස්පේස් එක ලොකු ස්පේස් එකක දාන්න හොඳට ඉඩ කඩ තියෙන්න ඕනේ. දෙන්නට වෙන වෙනම කන්න තියෙන්න ඕනේ, වෙන වෙනම වතුර තියෙන්න ඕනේ. එතකොට එයාලට හයිඩවුට්ස් තියෙනවා නම් ඒවා වෙනම තියෙන්න ඕනේ. එයාලට බෙඩින්ස් තියෙනවා නම් ඒවා දෙන්නටම ඇති වෙන්න තියෙන්න ඕනේ. හැමදේම එයාලට වෙන වෙනම තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ, රණ්ඩු වෙන්න නැතුව ඉන්න පුළුවන්. එහෙම නැත්නම් එයාලට ඔයාලා දානකොට එක කැරට් කෑල්ල දැම්මොත් දෙන්න ඒකට උනත් රණ්ඩු වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න පිරිමි සතු ඇති කරන්න පුළුවන්. පිරිමි සතු දෙන්නෙක් හදන්නත් පුළුවන්, එකට ඊට වඩා හදන්නත් පුළුවන්. ඔයාගේ කාලය ශ්‍රමය වෙහෙස ওই දේවල් එක්ක තමයි ඒක තීරණය වෙන්නේ. අක්කේ මම ගිනි පිග් කෙනෙක් ගන්නවා. එයාට තනකොළ වලින් බෝලයක් හදාගන්න හැටි කියන්නකෝ. මම එයාට දැන් ඉස්සෙල්ලා වීඩියෝ එකේ මුලදී සඳහන් කරා වගේ වෙලලා
එක තමන්ට පහසු විදිහට ගැට ගහලා හදාගන්න. දොඩම් කන්නේ පොත පිටින්ද ලෙලි ගහලද? ඇපල් දොඩම් වගේ දේවල් එයාල පොත පිටින් කන්න පුළුවන්. නමුත් ලංකාවට ගේන ඒ වගේ අපිට පොඩි ගැටලුවක් තියෙනවා. පිරිසිදු වෙන්න පුළුවන්, පළබෝධනාශක තියෙන්න පුළුවන්. ඒ නිසා පොත්ත අයින් කරලා දෙනවා නම් හොඳයි. එහෙම නැතුව ගොඩක් රටවල් වල නම් එයාලට පොත්ත පිටින් දෙන්නේ. ගොඩක් සතු පොත්ත කන්න කැමති. ඔයාලට ඕනෙම නම් ඉඳලා හිටලානේ අපි දොඩම් ඇපල් වගේ දේවල් දෙන්නේ. ඒ නිසා පොත්ත දුන්නට කමක් නැහැ. ඉඳලා හිටලා නිතර නිතර දෙනවා නම් කීරත් පොත්ත දෙන්න එපා. පොත්ත ගලවලා දාලා පිරිසිදු කරලා දෙන්න. ගිනි පිග් ප්‍රෙග්නට් කියලා දැනගන්න පුළුවන් ලක්ෂණ මොනවද? බ්‍රීඩින් වීඩියෝ එකේ හැමදේම තියෙනවා. ගෙදර ඉන්න ගිනි පිග් සතුලන්ගේ පිරිමි සතා ගැන සතා ඉන්නවා නම් ගැන සතා ප්‍රෙග්නට් වෙලාද කියලා ඔයාලට දැනගන්න පුළුවන්. මුල් දවස් දෙක තුනේ මේකට ඔයාලට එක්ස්පීරියන්ස් එක තියෙන ඕනේ. ඇත්තටම කලින් ගිනි පිග් සතුන් හදලා නැත්තම් මේක දැනෙන්නේ නැහැ. එයා සාමාන්‍ය දවස් දෙක තුනක් විතර රිලැක්ස් එකේ ඉන්නවා. නිකන් හාන්සි වෙලා වගේ වැඩි කන්නේ බොන්නේ නැහැ. එහෙම ඉඳලා ඊට පස්සේ ආපහු ඇක්ටිව් වෙනවා. ඒක තමයි පළවෙනිම සයින් එක. ඊට පස්සේ සති දෙකක් විතර යනකොට බඩ බෝල වෙන්න ගන්නවා. එන්න බඩ මහත් වෙනවා. එතකොට ඔයාලට කොහොම සඳුර ගන්න පුළුවන් එයා ප්‍රෙග්නන්ට් වෙලා ඉන්නේ කියලා? වෙනදට වඩා වතුර ගොඩාක් බොනවා, ගොඩාක් කෑම කනවා. විටමින් සී තියෙන කෑම වැඩිපුර සප්ලයි කරන්නේ කාලෙදී. ඒ වගේම එයාට පිරිමි සත්තු පේන්න බැරි වෙනවා. පිරිමි සත්තු විතර නෙවෙයි වෙන ගෑනු සත්තු එක්කත් ඇඟිලි වදිනවට කැමති නැහැ සමහර සත්තු. ඒ වගේම අයිතිකාරයාට ටිකක් ඇග්‍රෙසිව් වෙන්න පුළුවන්. ගොඩක් දුරට සමහරට හපන්න පවා පෙළඹෙන්න පුළුවන්. ප්‍රෙග්නන්ට් කියලා දැනගත්තොත් වැඩි අල්ලන්න කරන්න, හුරුතල් කරන්න යන්න එපා. එයාට පාඩුවේ නිදහසේ යගේ ආහාර අරගෙන ඉන්න දෙන්න. ඊට පස්සේ අන්තිම කාලෙ වෙනකොට පැටව් බඩේ දඟලන්න ගන්නවා. බෝල වගේ මෙහෙම දඟලනවා ආඩි දකින්න පුළුවන්. ඒ වගේම කන පොඩ්ඩක් ලං කරලා බලන්න. ඔයාලට එයාලගේ සද්දෙත් අහන්න පුළුවන්. කුටු කුටු ගාලා සද්දයක් එනවා. මේ දේවල් තමයි අගින් පිකිනෙක් ප්‍රෙග්නට් වුණා කියලා ඔයාලා දැනගන්න පුළුවන් ලක්ෂණ. පැටව් දාන්න ආසන්න වෙනකොට එයාලගේ පෙල්විස් එක ලොකු වෙනවා. ඒ වගේම අර පැටව් දඟලන එක ඔයාලට දකින්න පුළුවන්. අවසාන වෙලාවේදී එයා කකුල් හොඳට දිග අරගෙන රිලැක්ස් එකේ ඉන්නවා. මෙයාලගේ ආයු කාලය කොච්චරක් දැක්කේ? ආයු කාලය කියලා ගත්තාම අවුරුදු සාමාන්‍යයෙන් කියන්නේ අවුරුදු 4ක් 8ක් තමයි එයාලා ජීවත් වෙනවා කියලා. නමුත් ඔයා එයාව බලාගන්න විදිහට තමයි සාමාන්‍යයෙන් එයාලගේ ජානමය ප්‍රශ්නයක් නැතුව එයා හොඳ හෙල්දි ගිනි පිග් කෙනෙක් නම් ඉන්න පුළුවන් අවුරුදු 7ක් 8ක් 9ක් විතර. ඊට වඩා ඉන්න ඇත් ඉන්නවා. එහෙම නැත්නම් අවුරුදු දෙකෙන් තුනෙන් මැරණ ඇත් ඉන්නවා. සමහරට එයාලා ඉන්බ්‍රීඩ් වෙලා වෙන්න පුළුවන්, සමහරට අසනීප වෙන්න පුළුවන්. එයාලට අවුරුදු 3 4 5 යනකොට බ්ලැඩර් ස්ටෝන් වෙනවා, සමහරට පිළිකා වෙන්න පුළුවන්. ඒ වගේම එයාලට ගෙඩි හැදෙන්න පුළුවන්, තව ගොඩක් දෙද රෝග හැදෙන්න පුළුවන්. විශේෂයෙන්ම එයාලට සාමාන්‍ය ලෙඩ තමයි නියුමෝනියාව, URI මේ වගේ දේවල් වලින් එයාලා මරණයට පත් වෙන්න පුළුවන්, අසනීප වෙන්න පුළුවන්, සමහරවිට ඔපරේෂන් කරන්න වෙන්න පුළුවන්. මේ දේවල් එක්ක තමයි එයාගේ ආයු කාලය තීරණය වෙන්නේ. ඔයා හරියට මෙයාගේ ඩයට් එක දෙනවා නම්, එයාව හරියටම බලා ගන්නවා නම්, හොඳ ස්පේස් එකක් තියෙනවා නම්, ස්ට්‍රෙස් නැති පරිසරයක් තියෙනවා නම්, ආදරණීය රැකවරණයක් තියෙනවා නම්, එයාව ගොඩක් කාලයක් ජීවත් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් දළ වශයෙන් අවුරුදු 4ක් 8ක් කියලා කියන්න පුළුවන්. අක්කි, මෙයාලා ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් වෙබ්සයිට් තියෙනවද? වෙබ්සයිට් නම් නැහැ. නමුත් FB මම නිතරම දකින ඩිලිවර් කරනවා කියලා. මම කාටවත්ම ඩිලිවර් කරන එක හොඳයි කියන්නේ නැහැ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගිනි පිග් කියන්නේ බල්ලෙක් පූසෙක් වගේ නෙවෙයි. බයිකල එල්ලගෙන ගිහිල්ලා හරි සමහර අය හොඳ වාහන වල අරන් යන්න පුළුවන්. නමුත් දැන් ඔයා ගිනි පිග් කෙනෙක්ව ගන්නවා නම් ඔයා ගිහිල්ලා ඒ ගිනි පිග් ඉන්න තැන බලන්න ඕනේ. එයා කොහොමද හදන්නේ කියලා බලන්න ඕනේ. සතාගේ මව් සතා, පිරිමි සතා කොහොමද, ඒගොල්ලන් නිරෝගීද, එයාලා එකමලේ වගේ හැදිච්ච සත්තුද, ඒ වගේම එයාලට කන්න දෙන්නේ මොනවද, එයාලගේ කූඩුව කොයි වගේද, නඩත්තු කරන්නේ පිරිසිදුයිද, මේ හැමදේම බලලා ගන්න. මම නම් කොහෙත්ම ඩිලිවර් කරන එක අනුමත කරන්නේ නැහැ. සමහර වෙලාවට සමහර හේතු කාරණා නිසා ඩිලිවර් කරන්න වෙනවා. මේවට වෙබ්සයිට් නැහැ. ෆේස්බුක් එකෙන් නැත්නම් ikman.lk එකෙන් විකුණනගෙන් ඔයාලට පුළුවන් ඩිලිවර් කරගන්න. මම නම් කියන්නේ ඔයා ගන්නවා නම් ගිහිල්ලා බලලා හැමදේම කතා කරලා හැමදේම හොයලා බලලා සතාව ගන්න. අක්කේ, මගේ ගිනි පිග්ගේ නියපොතු කපන්න දෙන්නේ නැහැ. යා කෑ ගහනවනේ. ඒකට මොකද කරන්නේ? එයා කෑ ගහන්නේ දඟලන්නේ අපහසුයෙන් ඉන්න නිසා. එයා අපහසුයෙන් අල්ලගන්න ගිනි පිග්ගේ නියපොතු කපන එක ගැන සම්පූර්ණ වීඩියෝ එකක් තියෙනවා. ඒක බලන්න. ඒක බැලුවම මට අයිඩියා එකක් ගන්න පුළුවන්. එයා කැමතිම නැත්නම් ඔයා හැර වෙන කෙනෙක් උත්සාහ කරන්න ගිනි පිග්ට සමීපතම කෙනාට එයා වතර දෙන්න දීලා එයාව එයා දඟලනවාම නම් එයාව ටවල් එකකින් වගේ ආවරණය කරගන්න. එයාට රිද්දන්න එපා, මිරිකන්න එපා, එයා ගිනිපොතු තුවාල කරන්න එපා, පරිස්සමෙන් කපන්න. එතකොට එයාව කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. එයා ඉන්නෙම නැත්නම් එයා ආසම ට්‍රීට් එක දෙන්න. සමහරට කොමුඩු කෑල්ලක් වෙන්න පුළුවන්, බෙල් පෙපර් කෑල්ලක් වෙන්න පුළුවන්. එයා ආසම ට්‍රීට් එකක් දීලා එයාව හුරතල් කරලා ටිකක් ෂේප් කරලා එයාගේ ස්ට්‍රෙස් ගතිය නැති කරලා
හෙමට නිබතු කපන් හරි සේලා කීරත් කරන්න එපා තුවලුනොත් හෙම ඉට පස්සේ පොඩිබඩි ප්‍රශ්න ඇති වෙනවා. හරි මේ තමයි කට්ටි අහලා තියෙන ප්‍රශ්න. මම හිතන හැම දෙයක්ම පිළිතුරු ලැබෙන්නේ නැති කියලා. තවත් ඔයාලට ප්‍රශ්න මොන හරි තියෙනවා නම් මගෙන් අහන්න පුළුවන්. කමෙන්ට් එකකින් දාන්න මොනවාගේ ප්‍රශ්නද ඔයාලට තියෙන්නේ කියලා. ඒ වගේම අද වීඩියෝ එකෙන් ඔයාලට මොන හරි දැනගන්න ලැබුණා නම් ඒ ගැනත් කමෙන්ට් එකක් දාන්න. ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඔයා තවම අපේ channel එක subscribe කරලා නැත්නම් අපේ අලුත්ම වීඩියෝ බලා ගන්න channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එකත් click කරන්න. එනම් යාළුවනේ තවත් ඔයාලට වැදගත් වීඩියෝ එකක් අරගෙන ආයෙත් හමු වෙන්නම්. හැමෝටම සුබ දවසක්. bye bye.